ජීවිතේ කියන්නේම හිතෙන සැලසුම් කරන දේවල් වලට වඩා
හැබැ අපිට වර්ධින තැන තමයි අපේ ඔබ කිව්වාගේ අහිමි වෙච්ච දේ ගැන හිතලා ඒ ගැන තැවි තැවි මුළු ගැන් වෙනකොට අපිට අර හිමි වෙච්ච දේ පේන්නේ නැහැ. එතකොට ඔබට යමක් කරලා තැනකට එන්න පුළුවන් වුණාම මිනිස්සු ඔබ ගැන කතා වෙනවා බලන්න මෙයා මේ මට්ටමේ ඉඳගෙන මෙච්චර දෙයක් කරලා තියෙනවා අපිට නේ බැරි කියලා. කියන්නේ සමාජ ප්‍රතිරූපයක් බවට පත් වෙනවා. ඉතින් ඔබ යම්කිසි තිබිච්ච දෙයක් අහිමි වෙලා තියෙනවා නම් ඇඳේ එක්තැන් වෙලා තියෙනවා නම් අනතුරක් නිසා අඩු ගානේ ඔබට පොට් ටිකක් ලියන්න පුළුවන්. අඩු ගානේ නවෝත්පාදනයක් ගැන හිතන්න පුළුවන්. පරිගණක කොච්චර දිනු කළ තියෙනවද තනියකින් නිකම්ම ඇඳේ ඉන්න කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට කටහඬින් කටහඬින් එක පරිගණනය කරන්න පුළුවන්. කොච්චර දේවල් තියෙනවද නිකමට අන්තර්ජාලයට ගිහලා බලන්න එහෙම අය කොච්චර දේවල් ලෝකෙට දායාද කරලා තියෙනවද කියලා. මහාචාර්යවරයෙක් නැති වුණා හොස්කි මහාචාර්යවරයා. ඔහුගේ වැඩ කරේ මේ මෙතනින් උඩ ටික විතරයි. මුළු ඇඟම වැඩ කරේ නැහැ. ඔහු තමයි විශ් මේ මෑත කාලේ හිටපු සුවිශේෂීම මහාචාර්යයා. සුවිශේෂී දායකත්වයක් දෙනවා ලෝකේ විද්‍යාත්මක අංශයට. අනේ ඒ සුවිශේෂී සොයාගැනීම කරනවා. ඒ නිසා මං යලි යලි කියන්න ඕන ගත ඔබේ එක්තැන් වූවාට සිත ඔබේ එක්තැන් වී නැත. ඔබේ මානසික ශක්තිය පාවිච්චි කරන්න. ඔබ කියන්නේ අහිමි වෙන දෙයට වඩා හිමි වෙලා තියෙන දේ තමයි වටිනේ. අහිමි වෙච්ච දේ ගැන පසුතැවුණ කියලා ඇත්තලා අපිට එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒතර අපිට තියෙන දේවල් ටිකක් නොපිනී යනවා. ඉතින් අපි නිතරම කියන්නේ අහිමි වෙච්ච දේවල් ගැන හිතලා පසුතැවිතවි ඉන්නවට වඩා ඉතුරු වෙලා තියෙන ටිකෙන් දෙයක් කරන එක ගැන හිතමු. කාලය ඉතුරු වෙනවා. කාලයත් ඉතුරු වෙනවා තමුන්ට ඒකෙන් යමක් නිස්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් ඉන්නවට වඩා ඉහළට යන්න පුළුවන්. ඒතර මම ඒක නිකන් කියන්නේ සංකල්පයක් විතරක් නෙවෙයි. එහෙම කරපු අයගේ කතාද මම මෙච්චර වෙලා කිව්වා. ඒ කියන්නේ මේ මහා පොළවේ එහෙම කරපු මිනිස්සු ඉන්නවා. ප්‍රායෝගිකව ඉන්න. එතකොට මගේ එක සංකල්පයක් වුණා නම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ කිවට කොරන්න පුළුවන්ද කියලා. සුරංගන කතා නෙමෙයි. සුරංගන කතා නෙවෙයි. මට නම් ගම් තැන් එක මං කියන්නම් එහෙම කට්ටිය ඉන්නවා. දැන් කෙනෙක් කන්ද භාවයට පත් වෙන්න පුළුවන්.
මිනිස්සුයට ඇඳේම ජීවිතේ පාවෙනකන් කියෝන එක නෙවෙයි කරන්න ඕනේ. එයාට මාර්ගයක් පෙන්වන්න, එයාට ආර්ථිකේ දායකත්වයක් හැකි ක්‍රමයක් හදලා දෙන්න කරලා යව ශක්තිමත් කරන එකයි කරන්න. එතකොට පවුලේ අනිත්යුන්ට වඩා මේ ආයිසරහට යන්න ඉඩ තියෙනවා. පොඩි කාලයක් කැප කරන්න ඕනේ. පොඩි කාලයක් කැප කරන්න වෙනවා. කැප කරනවා කියලා කියන්නේ මහ විශාල කැප කිරීමක් නෙවෙයි. ඒක නරි සේරම පාඩුවක් නෑ. ඔව් සේරම ඇතරලා දාලා මේකම කරන්න ඕන කියලා නෑ. ඒක ක්‍රම හදලා දෙන එක. හා එයාලත් අච්චලා ක්‍රම හදා ගන්නවා. උදාහරණ දෙයක් ගත්තොත් ඔබ දැකලා ඇති දිනෙත් අඳ යුවලක් ඉන්නවා. එයාලා මේ කොළඹ නගරේ සැරිසරමින් වේව පුටුවල අභියෝග ඉදිරියේ නොසැලී ඉදිරියට යෑම තමයි අභිමානවත් මිනිසෙකුගේ ජීවිතය කියලා කියන්නේ.